පහුගිය දිනවල රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් වුනේ අපේ රටේ අපිට අයිති තෙල් ටැංකි විදේශ රටවලට විකිණීම සම්බන්ධයෙන්. හැබැයි අද දවසේදී අපි ප්‍රධාන මාතෘකාව බවට පත් කරගන්නේ අපේ රටේ තෙල් ටැංකි හැදෙන එක සම්බන්ධයෙන්. ඉතින් මේ විදිහට රටට විශාල ආර්ථික වාසියක් ගෙනෙමින් කොහොමද අපේ රටේ තෙල් ටැංකි හැදෙන්නේ? අද ඔන්ටොපික් තුලින් අපි හොයලා බලන්නේ ඒ පිළිබඳවයි. හැදෙන සුවිසල් තෙල් ටැංකි සංකීර්ණයේ පිළිබඳව මේ ව්‍යාපෘතිය බාරව කටයුතු කරන ඉංජිනේරු කණ්ඩායමේ ප්‍රධානියා ඇතුළු කණ්ඩායම වෙන අයබන ඔබතුමාලට. මොකද්ද මේ ලංකාවේ හැදෙන මේ තෙල් ටැංකි සංකීර්ණය? අධිරාජ්‍යවාදී කාලේ අපේ රටේ ටැංකි හැදුවා. හැබැයි ඊට පස්සේ මෙච්චර මේ ලොකු ව්‍යාපෘතියක් පළවෙනි වතාවට තමයි කනිත් තෙල් කර්මාන්තයේ සිද්ධ වෙන්නේ. ඒක උඩ කොහොමද මේ තෙල් ටැංකි හැදෙන්නේ? මේක හැදෙන විදිහ ඇතුළටම ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මම හිතන්නේ පළවෙනි වතාවට ඔබතුමන්ලා තමයි මාධ්‍ය ආයතනයක් විදිහට මේ ටැංකියක් ඇතුළට ගිහිල්ලා බලන්න යන්නේ. හරි. එහෙනම් ගිහිල්ලා බලමු පළවෙනි වතාවට ඔන්න මේ තෙල් ටැංකියක් ඇතුළේ කොහොමද හැදෙන්නේ කියලා. කොහොමද මේ තෙල් ටැංකිය හැදෙන්නේ? ඇත්තටම දැන් අපි මේ ඉන්නේ ඝන මීටර 15000 තෙල් ටැංකියක් ඇතුළේ. පොළවෙන් යට කොටස කොන්ක්‍රීට් වලින් තමයි ෆවුන්ඩේෂන් එක හැදෙන්නේ. කාබන් ස්ටිල් ප්ලේට්ස් වලින් තමයි පොළවෙන් උඩ කොටස හැදෙන්නේ. සාමාන්‍යයෙන් මේකේ ප්‍රමිතියක් තියෙනවද කොහොමද? මේක ඉන්ටර්නැෂනල් API 650 කියන ස්ටෑන්ඩඩ් එකට තමයි අපි මේ ටැංකිය සියලුම දේවල් කරන්නේ. මේ වගේ ටැංකියක් හදන්න කොච්චර කාලයක් විතර යනවද සහ කොච්චර මුදලක් විතර යනවද? ඇත්තටම මේ වගේ 15000 ටැංකියක් හදන්න මාස 18ක විතර කාලයක් යනවා. මේ වගේ ටැංකියක් හදන්න මිලියන 450ක් 500ක් විතර යනවා. මේ විදිහ කීයක් තෙල් ටැංකිය හදනවද මේ ස්ථානයේ? අලුත් ව්‍යාපෘතියේ විදිහට ටැංකි 9ක් හැදෙනවා. මේ ටැංකි ටික හැදුවෙන් පස්සේ කොච්චර විතර තෙල් ප්‍රමාණයක් ගබඩා කිරීමේ හැකියාව පවතිනවද? කියුබික් මීටර්ස් 93000ක කැපැසිටි එකක් අපිට අපේ තියෙන කැපැසිටි එකට ඇඩ් වෙනවා. අපි මේ ගමන් කරමින් ඉන්නේ CPSTL සමාජමය සභාපතිතුමත් එක්ක සුවිශේෂී ස්ථානයක් උඩින් මේ ටැංකිය තමයි 2007 වර්ෂයේදී කොටිත්‍රස්තවාදීන්ගේ ඔබට මතක ඇති අර කුරුම්බැට්ටි මැෂින් එනවිලා බෝම්බ හැලුවේ ඒ එක ටැංකියක් තමයි විනාශයට ලක් වෙච්ච ඉතින් මොකද මෙච්චර කාලයක් ගියේ මේ තෙල් ටැංකි ටික නවීකරණය කරලා අවසන් කරා. අපේ නිදාස ලබා ගත්තාන් පස්සේ ඔබතුමා දන්නවා ඉන්ධන පාවිච්චිය වැඩි වෙලා සියලු දෙනාම වාහන ගන්නවා නමුත් ටැංකි එතනමයි. අපි වැළුවා මේම ගියොතින් අපිට සති දෙකකට විතරයි මේක ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒ වගේ ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට අනුව මාස 3කටවත් ගබඩා පාසුකම් තිබිය යුතුයි. නමුත් අපිට මාසයකටවත් නැහැ. අපි එතනට ළඟා වෙන අරමුණෙන් තමයි මේක කරේ රට වෙනුවෙන්. අපි බලපු අලුතෙන්ම හැදෙන ටැංකි 9 එකතු වුණාම මොකද්ද රටට තියෙන ආර්ථික වාසිය? ටැංකි 9ක් ඉදිකිරීම තුලින්ම අපි ඉන්ධන ගබඩා කිරීමේ පහසුතාවය දවස් 23 ඉඳලා දවස් 30 31 දක්වා වැඩි කර ගන්නවා. අපිට පුළුවන් අපිට අවශ්‍ය වෙලාවට තෙල් ගෙන්නා ගන්න. නමුත් අද අපිට කරන්න බෑ. නැවටත් පුළුවන් වෙලාවට අපිට පුළුවන් වෙලාවට තමයි මේව ගෙන්නගන්නේ. මේ තුලින් අපිට වෙන්නේ සාමාන්‍යයෙන් දවසකට ඇමරේජ් චාර්ජ් එක ඩොලර් වලින් ගත්තොතින් 25000ක් විතර වෙනවා. අපිට පුළුවන් වෙනවා දැන් අපි ගහන ටැංකි ටිකෙන් ලංකාවට එන තෙල් නැව් දෙකක් ඇවිල්ලා ගබඩා කරන්න පුළුවන්. එතකොට මේ තෙල් ටැංකි වල IP කාටද හරියට බලද්දි 66.6ක් තියෙනවා ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා ආණ්ඩුවට 33.33ක් තියෙනවා ඉන්දියානු IOC සමාගමට. මේ තෙල් ටැංකි ඉදිකිරීම සඳහා කොහෙන්ද මුදල් හොයාගත්තේ? ඊ අවුරුද්දේ අපි බිලියන 2කට වඩා ලාභ උපයා ගත්තා. අපේම මුදල් යොදාගෙන තමයි අපි මේ ටැංකි ටික දැනට ඉදිකරමින් යන්නේ. බැංකුවකින් ණයක් නොගෙන තමයි මේ වැඩ කටයුතු දැන් සිදු වෙමින් පවතින්නේ. ඉතින් අපේම රටේ අයගේ අතින් අපේම රටේ හැදෙන නවතම තෙල් ටැංකි සංකීර්ණයෙන් අපේ රටට තියෙන වාසිය පිළිබඳව තමයි අද දවසේදී අපි ඔන් ටොපික් තුලින් තොරතුරු ගෙනාවේ. සමු කරනවා මේ කොළොන්නාව තෙල් ටැංකි නිමාවේ.